නම්මස්කාරවේවා බුදුරුවනෙට, සෙමදා බුදුහිමි ශරනයමි, නමස්කාරවේවා, දම්රුවනෙට සෙමදාසදහම්, සරනයමි නොමස්කාරවේවා සංගරුවනෙට සෙමදාමහා සංග සරනයමි නමස්කාරවේවා තුනුරුවනෙට. සැමදාතිසාරෙන් සරනයමි සාධ සාධසාදු වාසනාවන්ත සැදහෙවත් පින්ගතුනේ අපගේ ලෝතුරා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ එක අවස්ථාවක භික්ෂූන් වහන්සේලා අමතුලා වදා නමෙහෙම මහනිනි කොළු ගැටෙක් තමන්ගේ අති කෝටු වක්තියාගෙන ඒ කෝටු කෑල්ල ඔහේ උඩදැම්මා ඔහු උඩදැමුපුූඒ කෝටු කෑල්ල කරකැවී කරකැවී ගිහිලා ආය බිම පතිත වෙනකොට මානිනය ඇත්තැන් බෙලාවට ඒ කෝට වේ දකුණු කෙලවර බිම වැදුණා ඒ කොළු ගැටේ ආයමත් මේ කෝටු අරගෙන උඩට වීසි කරනු එක කරකැවිලා ඇවිල්ල ඇතැන්විඩාවට වන් කෙලවර බිම වදිිනෝ. ආයමත්තුට දහපුුවම කෙලවරවල් වදින්නේ නැතුව නිකම්ම කෝටු බිම වැටනෝ.ඒකෝටු අවි නිශ්චිතයි කොයි කෙලවරක්ී කෙළවරවල් දෙකම නොවදීද කියන්න බෑ. ඒ වගේ මයි පින්ංවත් මහණන මේ සංසාරගත් ජීවිතේ මේ සත්‍යයා මෙලොවින් පරලොවට යනවා පරලොවින් වෙනත් ලොවකට යනවා. ඉතා දීර්ඝ කාලයක් එකම ලෝකන්නවා සමහර ලෝකෝල කෙටිකාලයක් න්නවා සසර ගමනු භයානකයි. ඉපදමින් මැරමින් එනු මේ සංසාර ගමනී මහනිනි ඔබ ගෙව් කල්ප ගාන පවා මෙපමනයි කියලා කියන්න බැරි තරන්. චිච්චර දීර්ග සසරක්. එහෙම දීර්ග සසරක යන අතරේ තමයි පින්ගතුන. පට කල්්‍යයානමිත්‍ර සම්පත්තියක් මනගැහිල මේ විදිහට බුදු බනස්ු්‍රවණය කරන්න අවස්ථාවක් උදා වනේ. ඒ බනපදහන් ලැබිච්චි වෙලාව බුදුරජාණන් වහන්සේ වදාලෙේ ක්ෂණන සම්පත්තිය කියෙන. කනවෝමා උපච්චක පහනිනි ෂණසම්පත්ය ලද මුොත හිමිකර ගඩනඟෙපා. කනාතීතා හි සෝචන්තී නිරයම් හි සමප්පිතා චනයයා අහිමි වනොත් නිරේ වගේ දුක්ිත ලෝකවල ඉපදිලා ගඩක් ෝක කරන්න වේ ඇැයි පිවතුේ බුදුකෙනෙකුගේ ශාසනයක් පවතින කාලෙක කල්්‍යානුමිත්‍ර ඇසුරක් තියෙන කාලෙක මනුස්ස ජීවිතයක් ලැබුණොත්. මේ ජීවිතය අන්නතුර කියනෙ එක හොඳට අඳුන ගන්න පුළුවන්. ඒ අනතුනා අඳුනා ගැත්තාට පස්සේ බුද්ධ ශාසනයක තියන ලාබේ තමයි අනතුරින් නිදහස්වීම පිණිස ප්‍රතිපදාවක් පුරුදු කරන්න පුළුවන්. ඒ අවස්ථාව දැන් අපිට උදාවිල දේෙනවා. උදව් අවස්ථාව දට පලප්‍රයෝජන අරගන්න වඕන. බුදුරජන් වහන්සේ අපට සංසාර අනතුර පෙන්නවා. ඒ සසර අනතුරින් අත්මි දෙන්නේ කොහොමද කියලා පෙන්නවා. ඒවඋ දෙෙසා ටිකෙන්ටික ජීවිත හික්මවාගන්නේ මොනවිදිහටද කිය පෙන්වා. මේ උක්කොම ලැබිච්්‍යවස්ථාවේ. අපි හැමතිනා දිිෂ්ඨාන කරගන්න ඕන දහසක් ඇති කරගන්න ඕන මම මගේ දුල්ලබ මනුස්ස ජීවිත ප්‍රතිඵල ලබන කෙනෙක් වෙනවා. ගොඩාකයි මේ මනුස ජීවිතයට සමුදිරන්න පින්ගතුන ප්‍රතිඵල ලබල නෙමේ. ගොඩ දෙෙනෙකුගේ මනුස්ස ජීවිත සාර්ථකයි මේ ලොවින් වෙනත් ලොවකට බොහෝ දෙන යන්නේ ආරක්ෂාවක් නැතුූම ආරක්ෂාවක් කදා ගැනීම පිණිස පවතින සද්ධර්මයක් මුණ ගැහිලා තමන්ගේ ජීවිතය ආරක්ෂා කරගැන්නේ නැතුව යනවා කියල කියන්නේ ඒක තමයි මහා අවාසනාව එ බඳු අවාසන වන්තයන් නොවීම පිණිස බුදු බණපදහන්ට ලැබුණු මොහොත අපි කවුරුත් හොදයට හිත් පහන්කරගෙන බණහන්න ඕන ඇතිම පිහතුනේ මේ යුගයේ අපි කාටත් වාසන අපි කාටත් ගෞතම ශාසනයේ පිහිට පිරිසරණ උදාකර ගැනීමේ අවස්ථාව උදාකරමින් අපට ශ්‍රී සද්ධර මේ පැහැදිලිව දේශනා කළින් අප කල්ලයානමිත්‍ර ගුරුදේවෝත්තම් පරම්පූජනීය පින්වල් ලොකු සාමන් හසේ. තින් පළමුුවෙන් ගුරුදේවන් මහන්සේර නිදුක්ව නරෝගව, දීර්ගායු්‍ය සම්පත්වීම ලබත්වා සාදු, සාදු, සාදු. අද මේ උතුම් සද්ධර්ම දේශනාව වෙනුවෙන් දායකත්තු දරන්නේ කුේටහි සේවේ නියුතු ශ්‍රද්ධහා මාංසික ධර්මදාන සාමාජිකා පින්ව W ලතා රත්නාඒක මෑණියම් වෙසිනුයි. මේ පින්කම සිද්ධ කරන්ට ප්‍රධාන අරමුණ දෙදාස් විසි දෙකේ සැප්තමරු මාසේ දොළොස්වන දිනට මේ පරලෝ ගිහින් වර්ෂතුනක් සම්පූර්ණ වෙන්න. පින්වත් G.A ජෙසෝපින් ඕෝනා මෑනියන් හට. පරලෝ සැපේ පිණිස මේ පින හේතුවේවාකින් අදහසිනුයි උතුම් ධර්මදානය කරන්නේ පින්වතුන අධ අපි ශ්‍රවණය කරන්නේ මේ ජීවිතය ගැන කියා දෙෙන. අරි අපූරු විග්‍රහයක් ලෝතුරා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ ධර්ම විග්‍රහය කරනකොට මේ දම් දෙසු මහගෙන හිටපු භික්‍ෂූන් වහන්සේලා හැට නමක්. රහතන් වහන්සේලා බවට පත්වනා. ඒ තරන් අරථවත් විස්මේජනක ධර්මයක් අපි මේ අහඬ සූදානන් වෙන්නේ දේතානු පස්සනා කියන උතුම් සූත්‍ර දේශනවෙදී දුරජාන්හසමන් අරතති වදදාාල අපි අර්ථත සජායනා කරමීම පංගුතුන්නේ ධමින ගනිමු. පිඟතුල්ලාත් මාත් සමගම සජ්ජානා කරන්නේ. යංකංචිදුහං සම්भූතිී සබ්බන් ආහාර පච්චයාති අයමිකානු පස්සන යංකිසිදුකක් හටගනී නං ඒසිියල්ල ආහාරනිසාය යනමේයුගලය නුවණින් සිහිකරන පළමු ආකාරයයි. නුවණින් සිහිකිරීමට ක්‍රමයක්. යංකින්චි දුක්කං සොම්බුහෝතිී මේ ජීවිතය ඇතුළේ යන්තා දුක්තියනවාද. හැම දුකක්ම. ඒ හැම්ම දුකක්ම හටගත්තේ සබ්බන් ආහාර පච්චය. ආහාර ප්‍රත්ති වෙලා ආහාරය කල කිවේ පින්ගතුනේ පෝෂණය වඩ උදව් කරන දේ. ආහාර කියෙනි කර්තයේ දෙැන් කණබොන දෙයක්මන අපිට ආහාර කිව්වගම මතක් වෙන්නේ නමුත් ආහාර කියන්නේ කුමක්ද පෝෂණය වඩ උදව් කරන දේ. බුදුරජාණන් වහන්සේ ආහාරගැෙන දේශනා කළ චත්තාරෝමේ භික්කවේ ආහාර මහනිනි ආහාර හතරක්තියවා බෝතානංවා සත්තානන් ටීතියා. උපන් සත්වයන්ගේ පැවැත්ම පිණිසත්. සම්භවේශී නංවා අනුගහාය උපදන්ට සිටින සත්වයන්ට අනුග්‍රහ පිණිසව හේතුවෙන ආහාරහතරයි. ඒ ආහාරහතර නිසා තමයි උපන් සත්‍යෝ පවතින්නේ.ඒවගේම සත්වයන්ට යළියලිත් සංසාරගමනය ඉපදීපදීයන්ට අනුග්‍රහ කරන්නේ. මේ ආහා රහතර දැ යලියලිත් සංසාර ගමන ඉපදීපදි යනවා කියලා කියන්නේ ඒ සැනසිල්ල්ද සුවයක්ද ඒක විංගතුනේ මහා දුකක්නේ යළි යලිත් සසර ගමන ඉපදීපදී යනවා කියලා කියන්නේ සැනසුමක් ද දුකක්මයි හිතන් අපි මේ ඉපදිලයින්නේ මනුස්ස ජීවිතය මනුස ජීවිතය කියලා කියන්නේ පවිංගතුන්නේ සුගතියක් ද දුගතියක්ද සුගති ජීවිතය සුගති ජීවිතයක් ඇතුළේ මේ බනපදහන පින්වතුරල්ලා කොයි කවුරුත් මේ වෙද යං අවුරුදු ගානක් ගත කරලා තියෙනවා. තරුණයිනං අවුරදු විස්සක් විර ගත කරලා. ඒට වැඩිය අය අවුරුදු තියා හත්තලිය ඉක්මවා ගත කරලනේ. එතුකට පින්ංව තුළ හොඳට හිතල බලන්න මේ මනුස්්‍ය ජීවිතය ඇතුළ ඩැවිල්ලා. අපි මේතා කාලයක් පුරාවට අපේ ජීවිතය ගේ වද්දි ගොඩාක් පිහතු මේ සැපයක් සුවයක් විින් දද එමන අපි ගොඩා දුක්වින් දද. වැඩිපුර දුක්මි වැඩිපුරදික් සාමාන්‍යෙන් ධනසම්පත් තියෙනයට කායිකව සැපයක් තියන්න බළුවන්. ඒත් ඉතන්න මානෙසික පැත්ත අපි ජීවිතය ගත කරන්නකොට මනසිං සැනසුම් සුසුම් හෙළ හෙලා ගත කරනං. අරි අඩුයි වැඩ්ඩිපුර මේ හිත ඇතුළේ ගිනි තියාගෙන හිතෙන් වෙහෙස එහෙම නද ජීවිතේ. විහේසකරව ජීවිතය ගත වෙනවා චූටි සතුටක් ආපුගමන් අර වෙහෙස අමතක වෙලානවා. ඔය ක්‍රමේට තම අප ජීවිතය ගතවිවී ගතවිවී ගතවිී යන්නේ. හිතන්න මනුස්ස ජීවිතය කියන සුගතිය අස්සේත් මෙහෙම කංකටලු නම් දුගතිය ගෙන ආයෙ කතා කරන්න දෙන්නේ දුගතිී ජීවිතය ඔපත ලැබූ ඔත් එහෙම ඒ දුගතියේ විඳව්ඩුව සිද්ධ වන්න දුක් අපි කතාවට කියන්නේ යකඩ මළුවලටත් ගුල්ලෝ ගහලන. හාල් මළු ගැන ය බලන්ඩ මොන්නේ. ඒ වගේ මේ සුගතිය ඇතුළේ ත් තියන්නේ දුක්්ගොඩක් නං දුගතිවල දුකගැන ආය කතා කරන්න දෙන්නේ. මේ හැම දුකක් මහදන්නේ ආහාර හතරක්. කබලින් කාරු ආහාරු පලවෙනි ආහාරයේ තමයි ගොරෝසු හෝ සියුම් හෝකාබලිංකාර ආහාරය පස්සෝ දතියෝ දෙවැනි ආහාරය ඉස්පර්ෂය මනෝ සංචේතනත් හතියා තුංවිනි ආහාරය තමයි මනෝසංචේතනාව විඤ්ඥාණංච තුත්තන්. විඤ්ඥානආහාරය තමයි හතුරිනි ආහාරය. මෙ මේ ආහාර හතර උපන් සත්වයාට පැවැත්ම පිණිසත් හේතුවෙනවා. යළි යලිත් සත්වයාට මේ සංසාර ගමනේ ඉපදීපදයන්ට අනුග්‍රහත් කරනවා. ගොරෝ සුහෝ සියම් හෝ කබලින්කාර ආහාරය ඉස්පර්ස ආහාරය, මනෝ සංචේතනා ආහාරය, විඤ්ඥාන ආහාරය බුදුරජාණන් වහන්සේ භික්ෂුන්ගිි හනවා කතංච භික්කවේ කබලිංකාරු ආහාරු දට්ටපු මහවෙනි මේ කබලින් කාර ආහාරය කියනක ගැන දැනගත යුත්තේ කොයි විදිහටද. කබලින් කාර ආහාර කියලා කියන පින්ගතුනි අපි සාමාන්‍යෙන් අපේ ශරීරයේ පවත්වවා ගැනීම පිණිස කණ බොන දේවල්. අපි එක එක් කෙන එකක දේවල් කන්න බොන්නේි. මනුස්සයෝ මනුසු ජීවිතය ගත කරනකොට මනුස්සලෝකේ තුළ කය පවත්වා ගන්න නක කෑම ජාති ගන්නවා. ඒකත් කය පවත්වා ගැනීමට කැම්බීම අරගනිමින් ඉද්ද. අපිට ඔන්න ඒයටට ඩද්දක් හැදිලලා වෛද්‍යවරුට පෙන්න්න නොග හිල්ල එදකට වයිදර කියන අිස මේේ කෙමිපා සීනීපා තෙල්ල එපා අරවයි එපා මෙව් ඇපාකිලා අපිට කියනවා. ඊට පසේ අපි ඒ කෑම නවත්ත නොනේ. ඇයිඒ කෑම නවත්න්නේ ඒ කෑම කෑවොත්තෙම ආය ශරීරය පවතින්නේ වෙනසන. ගොරෝසු හරි සියුම් හරි සියුම් ආහාරතියන්නේ දෙවිවරුන්ට දෙවුරු ගන්න ආහාරය සියුම් ආහාරය. ම් ශරීරතියන ඒ දෙවිවරු සියුම් දෙයක්ම ආහාරයට අරගන්නවා. ගොරෝසු හෝ වේවා සියුම්හෝ වේවා යම් මේ කබලින් කාර ආහාරයත්තයනවා නන් ඒ හාරයේ දැනගඩුනු මේ වගේ කියනවා ඕන අබු සැමියවලක්කින්නවා ඒ අඹු සැමිියුුවල තමන්ගේ චූටි දරු පැටියාව වඩාගෙන කාන්තාර ගමනක් පටන්ගත කාතාරරි මැදෙන් ගොල්ලන්ට තිබුණා ටිකක් දුර ගමන න්තතාර ගමනට ඇතිවින්ට්‍රය කියලා අරගෙනයන්ට පුළුවන්තරම් කෑමයි බීමයි අරගෙන මේ ජෝඩුවද යනෝ යද්දී කාන්තාරේ මැද්දටනකොට මේගොල්ලගේ කෑම ඉවර වුණා වතුරත් ඉවර වුණා දැම් මේ අයට කරකයා ගන්න දෙයන්නේ කිසිම බෝජන කිසිම පානයක් නැති මහා රුදුරු කතරේ ඒ අය තනි වනාතර මංගුුණ හිටු පර චූටි දරුසිංගිත්තා මේ කාන්තාරේතියන වෙහෙස දරාගණ්ඩු බැරුව මිය පරලෝගයා දැ දරුපෙටිය මැරිලා අම්ම ඉතාත්තයි ජීවත්වෙනවා ඇැබැ අම්මට ඉතාත්තටයි දෙන්නට මේ කාන්තරෙන් ඉතරට යඩ බැරුුණුත්තෙහෙම මරණය නියතයි එතකොට අම්ම ඉතාත්තයි දෙන්න තීරණය කළ තමන්ගේ මැරිච්චි දරුපෙටියයාගේ මස් කන්න ැරිච්චි දරැටියගේ මස් කකා අපි කාන්තාරෙෙන් එතර විමු කියලා කතාවන. එ මේ දෙන්න අර දරු පැටියගේ මලකුණු විසි කරන්න නැතුව එයාගේ මස්ටිකටික කකා කොහොමාරි පණ ගැටගහගෙන කාන්තාාරෙන් ඉතර වෙනවා. යුදරජන් වස යහනෝ මහනිනි එතකොටේ යුවලට මෙහෙම හැගින් එඇයිද. මම තමයි රහ කොටස කන්න ඕන. මේ කෑල්ල ගොඩාක රහයි මේක කෑවත්හම මගේ සරීරි ලස්සන වෙයි. මේක කාපුවම මට විශේෂ හයියක්කෙයි එහෙම හැගීමකින්ද ඒ දෙමවුපිවූ අර දරු පැටියගේ මස කන්නේ.ඉවත් මහනෙනේ. හඩ හඬා වැලපි වැලපී අයයු අප ආදර පුතා කියලා. ඒ අම්ම යිතාතයි දෙන්න තමන්ගේ දරුපැටියගේ මස්ටික කන්නේ කාන්තාරින් එතරවීම පිණිස පමණයි. බුදුරජාන් වහන්සේ වදාල මහනිනේ. ඔබත් ආංගේ විදිහට ආහාර පාන අරගන්න මං මේ ආහාරය අරගන්නේ නේව දවාය ජවය පිණිස නොවේ. නම් අදාය මත්තෙන්ටන්දිනේ නම් අණ්ඩනාය සැරසින්නන්න වේ. න විභහූසනාය විශේසින් මේ ඇඟ සරසලා පුම්බල අරගන්න නෙමේ. යවදේව විමස්ස කායස්ස චිතිආයාපනාය මේ ශරීරයේ පවත්වාගෙන මේ ශරීරයේ පහසුවෙන්. යාපනය පිණිසයි විහින් සූපරතියා වෙහෙස දුරු කරගණටයි. බ්‍රහ්ම චරියා අනුග්ගහය මං මේ ගත කරන පිරිසිුදු ජීවිතයට අනුග්‍රහයක් පෙනිසයි. ඉති පුරාණංච වේදනම් පටිහංකාමි මේ බොෝජනයේ මං අරගත්තහම මට හැදිච්චි ඩගනිි වේදන නැති වෙලා නො. නවංච වේදනන්න උපා දෙස්සාම අලුතින් බඩගිනිි වේදන හට ගන්න මං ඒ දෙසයි මේ එකක ගන්නේ. බලන්න පින්ගතු අරථය දැන් අපේ ජීවිතය ගත කරනකොට අපිට ගොඩාක් අහිමි වෙලා යන්නේ අරථය. මේ ජීවිතය ඇතුළේ මිනිස්සු සාමාන්‍යෙන් කටයුතු කරන්නේ අරතය ගැන හැකිීමක් ඇතුව නිවෙිනි. බුදුරජන් වහන්සේ ලෝකීට දේශනා කළේ මාරතයනේ. ආහාරයක් පානයක් අපි ඇත්තට මනං අරගන්න මොකටද. මේ ශරීරයේ පවත්ව ගැඩන ඒ වෙන කතාවක් නෑ. මොකද ඔය ආහාරය පානය කොච්චර පෝෂදායේ කක් වුණ කොච්චර ගණංග එකක් වුණත් ඕක කොච්චර හැඩ එකක් වුණත් මේක හපලා ගිල්ලට පස්ස බඩෑ තුළේ වමනයක්. ඒ වමනේ තවටිකක් ජීරණය වඋුණාට පසසි අපි අතකින් ඉස්පරිස කරන්නුව තකමැති තරන් පිළිකුල් සහගතා සූචයක්නේ මොනදේක ඇවත් ේමයි. එදි ඒ අරතේ හොන්දට තේරුම් අරගත්ත කෙනා ආහාරයක් කරගන්නේ හොදට නුවණින් සල කරලා ට න ප්‍රත්තිවේක් සාකර බුජුන් අනුබව කරනවා කියලා නැත්තම් පිගතුන මේ බෝජනීර පුලුවන් ලොකූ අනතුරා ජීවිතර කරන්න ඒ අවස්ථාවක ස්වාමීන් වහන්සේ නම ගෞතම ශාසනයේ පැවදි වෙලා වෙරවීරිය වඩනු ඒ වෙරවීරයේ වඩමින් ඉන්න සාමීන් වහන්සේගේ අම්මා මේ ස්වාමින් වහන්සේ ආයමත් සවරුුවරලා ගෙදර ගින්න ගණ්ඩ කල්පනා කළ අම්ම මේ ගැන ගිහින් වෙසගනකට කිවා කෙල්ලේ මගේ තරන්න කොල්ලා මහන වෙන්ඩ කියියා. අපි කොච්චර කිව්ව ඇැහුවිනේ. දැන් අවුරුදු කීපයම ගත වන ආය හැරිලා එන පාටුත්න්නේ. මෙම ගියවුත් කෙල්ලි අපේ සිටු පරම්පරාව විනාසයි. පරම්පරාාව පවත්තගෙන යන්ට කෙනෙක්නේ. ඒනකට අපිත් නාකි වෙනකට අපිට සල කණ්ඩුවත් කෙනෙක් නේ. එසා කෙල්ලි උඹ කිහිල්ලා ස්ත්‍රී මායමින් මගේ කොල්ලාව මට අයිමත් ගෙනන්දී පන්ගේෙවා. එතකට මේ වෙසඟෙන ගියා. වෙසගෙන ගිහිල්ලා ස්ත්‍රීමමාය වන මේ දැම්මේ වෙසඟෙනට වෙන එකක් හෙතුුණා. ඇය රහාට දානය හැදවා රහට දානය හද හදා මේ සාමීන් වහන්සේ පි්ඩු පාති වඩිද්ද ඒ රසවත් දානි පූජ කරනවා. අනිදගවලොලින් ලැබෙන්ෙන දානට වඩා මේ ධනනි ගොඩා කරහයි. අරස්වාමීන් වහන්සේ අනිදගෙවල්ුවලට දානෙට වඩින ගෙන ඇත්තුවා. දැන් දානට එන්නේම මේ ගෙදෙට්ට එතකොට ඒ කාන්තාව තේරුම් ගත්ත හරි මේ අව දෙම්මං ස්ත්‍රීමායවෙන්නම දිවෙන් දිවෙන් ඇල්ලුවා දැංගඉතින් මෙයාව මගේ කරගන්නේ අමාරු දන්නේෙම. ඇ දවසක් ප්‍රනීත ධානය හැදුවගේ ඇතුලට වෙන්න. ඇතුළට වඩ ධනය හදලා මින්හසිට ආරාධනා කළ ස්වාමිණි අද ටිකක්ගේ ඇතුළට වෙන්න පිධනනි හැදී වඩි මෝකිවා. ඒ ස්වාමිහසගේ ඇතුළට වැඩම් කර පස්ස මේ කාන්තාව ගෙදරු දරුවල්ටි වෙෙහවා. වහලා අර ස්වාමින් වහස විතින් අමවරු දෙෙන්ම. ඒ ස්වාමින්හස සිවරු වැරල ආයමත් ගිහිභාවයට පත් වුණා ගෞතම සාාසනයේ පිහිටක් ලබඩතිය අවස්ථාවවාහිමියලාගේ බික්ෂුන් හන්සේ අතරයේ ඒක කතාවට ගිය අ ආයිශමතිනි බලන්ට මේ කෑම ඩිංගිත්තක් නිසා ඉතා කලාතුරකින් ලැවිච්චි බුද්ධසාාසනය වනසගත්තය හැටි කියලා ඔය කාරණ දැනගෙන බුදුරජන් වහස වදාලා මහනිනි ඔය භික්ෂුවට ඔය වැැද්ද වනේ අද විතරන්නේ මේ අී ය භික්ෂුව මහා අනතුරක වැටුනා දිවට අහුවෙලා ගිහින්. කන භෝජනයට අහුවෙලා ගිහින් ඇ තතීතේ මහනිනි බරණැස බ්‍රහ්මදත්ව කියලා රජික්ක රජකැන්කරන කාලයේ ඔය භික්ෂුව වාත මිග කියන්න කොළේට අයිති මුුවක් වෙලා උපන්න ඒ වාත මිග කියලා කියන්න පිගතුන එකට හරි වේගෙන් දුවන්න පුළුවන්. වාත මිග කියෙන එක අදහසත් ඒක හුලඟ වගේ දුවනෝ. ඉතාම වේගවත් වාත මිග ජාතිය මූ සාමන්‍යින් මනුසවාසී පේනුවන්නේගෙනු. ඒ මවා බැරිවෙලාවත් මනුස්සෙක් වව ඇහැ ගැටුමු වනන්තර හතක් එහාට දුවනවා කියනු. එච්චරම මිනිස්සුන්ට අකමැති මිනිස්සුන්ට බය අහිම මූෝජාතිය. දවසක් බර ස් රජරුවන්ට හිතෙනවා වාතු මිගජාතිීමු අපේ රජමාණිගාග ඇති කරන්න එත්න. දඩයක් කාරෙන්ට කියන්න ඕන දඩයක් කාරයෙක කැඳෙ වවා කැඳවලා කිවවා ඔ හේට පුළුවන්ද මේ වාතමිග කියන ජාති මුවක්කු මට මේ රජමාලිගාව ඇතිකරට අල්ලල දෙන්ට. දඩ කරය වැඩ බාරගත්ත කෞුද දඩයක්කාරයා. එදා ඒ දඩයක් කාරයා තමයි මෙදා වෙසගන. බලන්න විඟතුන්නේ සංසාරේ. මේ ආහාර වලින්ම පෝෂණය වෙවී වෙී යන්න සසරය හැටි මේ ඒ ජීවිතේ දඩයක්කාරයා මේ ජීවිත භික්ෂෝ දඩයන් කර ගණ්ඩාවේ වෙසඟනක් වෙලා මේ දඩයංකාරය වාතමිග මුුවෙක් ඉන්න තැනකට ගියා ගිහිල්ල මේ වාතමිග මුවාව හොරින් හැඟව නිරීක්ෂණය කළා එතකොට දකිින්ට ලැබුණ මවා එක ප්‍රදේශයක තමයි තන කොල කන්නේ තන කොළ කාල ගියට පසේ මේ දඩියන් කර ඇකරරි. මී පැනිි අරගෙන ගිහිල්ල අර තනකොළ උඩට ඉස්සා. ඉහලා ඔන්න බලාගෙන හිටිය. ඊනක දවසි වා තනකොළ කණ්ඩැවිල්ලා. සාමාන්‍ය තනකොළ කකා ඉන්නකොටර මී පැණි තැවරච්චි තකො හැපුණ. හැපුණා විතරයි මේකා රහට පිස්වෙරවා. දෙම්මූ, තනකළලා අතරිී මී පැණි තැවරිච්චි තනකොළොම හය හය කනවා. එතුකොම තේරුම් ගත ඩයක් කරය හයි මුව මටහුුණ. ඊට පසේ දඩයක්කාරය ගොඩාක් මී පැණි මේ තනකොළ වුඩ ඉහින්ඩු පටන් ගත්තා. අරු මවාත් වෙන කොහේවත් තනකොළ කණ්ඩ යන්නන්නේ නැතුව මී පැනිි තැරරිච්චි තනොළ කණ්ඩම මෙතෙන්න්ඩුමෙනවා. පසේ මවා තනකොළ කකා ඉද්දී මේ දඩයක්කාරය ට පේන්ඩුම මී පැනිහිනෝ මනුස්සෙක් දැක්කහම පැනල දුවනමමවා තමන්ට රහට තනොළ ක්ඩු මී පැනිහින මෙයාට ලෙගතුුණනේ ලඟටවා බලකුක්කවගේ හේත්තු වුණා ආදරෙන් වෙළෙන්ඩ පටන් ගත්ත රක්කාරය තෙරුම් ගත්ත හරි ඉතින් මේක දිවින් මං ඇල්වා බලන්න හුල්ඟවගේ දුවන්්ඩ පුළුවන් හැකියාව තියෙන සතාව දිවෙන් අල්ලගත්තනේ. මේ වගේ මයි සිංගතුනනි සංසාරෙ. සසර ගමනේ යන සත්වයා දිවෙන් අහුවෙලා යනෝ. බුදුරජන් වහසේ වදාලා මහනෙනි ඒ ජීවිතෙත් ඔය භික්ෂුව තමන්ගේ දිවට අහුවෙලා දුකට වැටුණක්. මේ ජීවිතෙත් මහනෙන මේ භික්ෂුව තමන්ගේ දිවට දැනෙන රසයට අහුවෙලා ආයිමත් දුක්කිිත වූ සංසාර ගමනටම ඇදගෙන වෙටුණා. ඒ කබලින්කාර ආහාරය යම් කිසි කෙනෙක් කබලින්ංකාර ආහාරය කියනෙක හොඳට අවබෝධ කර ගත්තුත්. ඒ කබලංකාර ආහාරය අවබෝධ කර ගත්ත කෙනාට බුදුරජාණන් වහන්සේ වදාාරනවා. කාමලෝකයට ආයමත් අරගනීම පිණිස යම් සංයෝජන තිබ්බනන් ඒ සංයෝජන ඔක්කුම ප්‍රහණයල. ඒයි කාමලෝකට නෑකි අනාගමයනවා. බලන්න මේ කන කෑමටික හරියට අවබෝධ කර ගත්තුත් ජීවිත කොච්චර දියුණුුවන්ද එනම් ඒකෙ තියෙනවා තවාර්ථය අවබෝධයක් නැතුව මේ ආහාර පාන ගන්නවා කියලා කියන්නේ පංගතුනේ ඒක ජීවිතයට සෑහෙන අනර්ථය කනතුරක් බුදුකෙනෙකුගේ දර්මේ අහන්ට ලැබුණු අවස්ථාව කියලා කියන්නේ ඕුමොවෙලාබේ බුදුබනපද ඇහවත්නය තත් කනවන විගද. එක එකේවක් අනුව එක දේවල් රහ කරනවා නමුත් කෑමක මෙච්ච රනතුරත්වයෙන වාකිල අපි දැනගත්තේ බුදුරජාණන් වහන්සේ ශ්‍රී සද්ධර්මි දේශනා කරපු නිසා. ඒනකට භාගතුන් වහන්සේ වදාලා කතංච භික්කවේ පස්ස ආහාරෝදටබ්බෝ මානිනි ඉස්පර්ස ආහාරය කියනික කොයි විදිහටද අවබෝධ කරගන්න තියන්නේෙ දැනගන්නඩතියෙන්නේ ඉස්පර්ස ආහාරය කියල කිවවි පංගතුනේ ආයතන හයිං සකස් වෙන ආහාරය ස්පර්සය තින් අන්සංගති පස්සෝ. කාරණා තුනක එකතුවීමයි. ඇසත් ඇහැටපේන රූපත් ඇහේ විඤ්ඥානයත් කියන කාරණ තුන එකතුවෙලා හට ගැන්නවා. ඇහේ ඉස්පරිසය. කනත් කනටහෙන ශබ්දත් කනීවිඤ්ඥානයත් එකතු වෙලා හටගැන්නවා ක ඉස්පරසය. නාසයත් ගඳසුවදත් විඤ්ඥානය එක වෙලා හටගන්නවා. නාසී ඉස්පරසය. දිවතරසයත් විඤඥානයත් එකතු වෙලා හටගැන්නව. දිවේස්පරසය. කයත් පහසත් අරමුණුත් එකතු වෙලා. කයත් පහසත් විඤ්ඥානය එක වෙලා හටගැන්නවා. කේ ඉස්පරසය. ඊනගට මනසත්න් අරමුණු ඥා ති එක ෙ හට ගන්නනවා මනසේ ස්පර්ශය මේ හයාකාරවූ උස්පර්සයට කියවා ඉස්පර්ෂ ආහාරය අපි පිගතුරේ ජීවිතය ගත කරනකොට හැම තිස්සම මේ ආහාර ටික සකස්ේ නෝනේ. මේ ආහාරවලින් සම්පූර්ණින්ම දුක්කිත වූ සංසාර ගම නහදනවා. සසර හදහදා අපි ඉන්නේ ගැලවිල්ලක් නෑ. සසර හද හදා තම ඉන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කලා මහනිනි මේ ස්පර්ස ආහාරය කියනෙ එක හරියට මේ මේ වගේ තේරුම් ගැන්ට ඕන. මනුස්සේ එළ දෙනක්ව අල්ලලා මේ එල දෙනම පණපිටින් හම ගැහවා. එල දෙනට පනතිීද්ද සම්පූර්ණෙන් පණපිටිමයාගේ මතුපීට හම ගැලව්වා. හම ගලවල ඉවර වෙලා තේරයා. දැම් මේ එල දෙනට නැවතිලා ඉන්නවෑ. නැවතිලා ඉන්නකොට දුරුව වගේ පුංචි සත්තුත් ලොකු සත්තුත් ඇව කනවා ඇයි ඇගේ මතුපිට හමනේ ඇගේ මස් කනවා එතුට ඇ වේගින් දුවන්ඩ පටන් ගැත්තා. දුවද්දිත් සත්තු හභාගනය වෙලා කනවා ඇයට අවේ ඉන්න බෑ අවවට මේ ශරීරය දැවෙනවා ඇග හෙවනකයටට හෙවනයටට යනකොට ඒ හ ඇසුර කරෙන ඉන්න සත්තුටක ඇව කණඩ පටන් ගත් ේරිල්ල නතිතනෑ බෙස්සවතුරට වතුරේ ගිරුණන වතුරේ ගිලිච්චි මන් වතුර ඉන්න සත්තුටික ඇව කණ්ඩු පටන් ගැත්ත මේ වගේ කියනවා. ඉස්පරසාහාරය. ඇස කණ නාසයේ දිවකයි මනස කියන හහිම ඉස්පරි සාහාරය හටගන්නවා.ගොහමද මේකින් බේරින්නේ බුදුරජාන් වහන්සේ වදාලා ආරය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කරන්නට ඕන. ආර්ෙෂ්ටාංගික මාර්ගය අනුගමනය කරලා යන් කිසිෙනෙක් ස්පර් ශාරය ගෙන සම්පූර්ණිින් අවබෝධ කොළොත්. ත්‍රවිද්ධ වේදනාවම සම්පූර්ණින් අවබෝධයනවා. ත්‍රවිධ වේදනා කිය කිවේ සැපවේදන දුක්වේදන සැපදු රහිත උපේෙක් සවේදන. මේ වේදනත්තුන අවබෝධයනවා ත්‍රවිද වේදනාව සම්පූර්ණය අවබෝධ වනුත්. එයාර් ස්ත්‍රාවකයා හට නිවනු පිණි සමුතුයින් කරන්න කිසිවක් නෑ කියලලා. මං කිය බුදුරජා සසිම්හද. යාට නිකෙලෙස් භාවය උපදවාදන්න පුළුවන්. උුද්දට මේ ස්පර සාහාරය අවබෝධ කරගත්තුත්. ස්පර ආහාරය අවබෝධ නොවෙනතා මේ දුක් සහිත සසරයේ අන්ඩ සිද්ධ වෙනවා. කතාංච භික්කවේ මනෝ සංචේතන ආහාරු දට්ටබ්බූ මහනනි කොහොමද තුන්වෙනි වූ මනෝ සංචේතනා ආහාරය දැනගත යුත්තේ නංචේතනා කෙකි විංගතුේ චේතනා පහල කිරීමය. චේතනා පහළ කරනවා. රූපගැන රූප සංචේතනා හටගැන්නවා. සද්ද ගැන සද්ධ සංචේතනා හටගැන්නවා. ගඳ සුවඳ ගැන එහෙම සංචේතනා හටගන්නවා. ඒළගට රසයන් ගැන සංචේතනා හටගැන්නවා පහස ගැන සංචේතනා හට ගැන්නවා. අරමුණු ගැනත් සංචේතනා හටගැන්නවා මේ හටගන්න චේතනාව ආරය බෞඩු පත්ති නොබලන්න සසර ගමන යනකට අපි කරමයටට දාසය වෙලා න මේ සසර යන්නේ. කර්මයට දාසය වෙලා සසර යන්නේ මේ මනු සංචේතනා ආහාරී පෝෂණී ලබ ලබ මනු සංචීතන ආහාරේ කීණක ගැෙන තීරුම් ගැන්න කියෙනවා මේ වගේ. දරුණු හොරු ඇවිදිින්. මනුසයෙක් වල්ල ගත්තා ඒ මනුසය ජීවත්තෙන්ට කැමති මැරෙන්්ඩාආකමැති සැප කැමති දුකපිළිකුල් කරන කෙනෙක්.ඒ වනට ශක්ති සම්පන්න වූ දරුම් හොරු ඔහු අල්ලගත්තා අල්ලගෙන ඔහ ඇදගෙන ගියා ඇදගෙන ගිහිල්ල මේ පුද්ගලයාව බොහොම දරුණු විදිහට ගිනි දැල් පැතිරෙන ගිනිිය අගුරු වලකට දාන්න ලැහැත්ති. තම්පූර්ණෙම ර පාට ගිනිියාව වෙච් ගිිය අගරු වකට ැ මේ පුද්ගලව දාාඩ ලහැත්තී. ඒ දාන්නට ලැහැත්වෙනකොටයා කැමැත්තිෙන් පනීද. අරග දරුණු හොරු කොච්චර හැඩි දැඩි වුණත්. මේ මනුසය තමන්ඩ පුළුවන් උපරිමින් වවෙරවීරී වඩන වනේද බේරෙන්න්න. ආංෙ වගේ. මනව සංචේතනාව කියල කියන්නේ අපිට වැරනුත් පිගතුනේ ගිනිය ගුරු වලකට වැටනවගේ. බුදුරජාන් වහස දේශනා කළේ යම් කිසි කෙනෙක් මේ සිත දෘෂ්ට කරගෙන දෘෂ්ට වූ සිතින් යුක්තව දුෘෂ්ට වූ චේතනා ඇතිව තමන්ගේ ජීවිතය ගත කරනවානක්. ඒ දුෂ්ට වූ චේතනාවෙන් යුක්තවයා හිතන හිතු වෙල්ලා දුෂ්ටූ චේතනාවෙන් යුක්ත වයා කතා කරන වචනය. දුෘෂ්ටූ චේතනාවෙන් යුක්ත වයා කරන කටයුත්ත. එයට දුක්ව විපාග මහදළ වෙනවා.ඒ දුක්කිපාකින් බේරෙන්ඩ බැකිවනි. නන්ත ලික්කේ න සමුද්ධ මජ්්‍යයේන පබ්බතා නම් විවරම් පවස්ස මහනිනි මුහුද මැද එබඳු තෙනනක් නේ. අහසේද එබඳු තනක් නේ. පරුවතයක් ඇතුූලට ගිහිෙල්ලා ගුහාාවක හැඟවිලා බේරන්න කියෙලා බඳ තෙනනක් නෑ. න විද්්‍යතිසෝ ජගති පදේසූ යත්තට්ටිතුූ මුංචය පාපකම්මා මේ ලෝකේ බඳු තැනත් දැකගණඩනෑ යම් තැනකට ගිහිල්ල තමන්ගේ පාපකරමෝලින් හැන්ගෙන්ඩ පුළුවන් තැනක්. මේ ලෝකී තුළ දැකගණඩනෑ. තින් මනෝ සංචේතනා ආහාරය චේතනා පහළ කරකර මේ සංසාර ගමනී යන එක යන්කිසි කෙනෙක් හොඳ නුවනින් අවබෝධ කලා කියමු. ඒ අවබෝධ කරපපු කෙනාර සැලසෙන යහපතකුමක්ද. මනෝ සංචේතනා ආහාරේ ගැන සම්පූර්ණින් අවබෝධ කළුත් මහනිනි ත්‍රිවිධ තන්හාාවම සම්පූර්ණින් අවබෝධ වෙනවා. තවිධ තන්හා අවබෝධ වෙච්චිකිිෙනාට ආයු නිවනු පිණි සමතුයෙන් කරන්න යන්නේ. එ නිවන්දාගෙනවා. කොහද පංගතුන මනෝ සචේතන හාරය අවබෝධ කර. එවදිසාත් කරන්න තියෙන්නේ ආර්යෂ්ඨාංගික මාර්ගයේ දියුණු කිරීමයි. සීල සමාධි ප්‍රජ්ඥා දියුණු කරදදිී ඒ දියුණුන ප්‍රඥාවෙන් තමයි මනෝ සංචේතන ආහාරයත් අවබෝධ කරන්න තියෙන්නේ. ඒනකට බුදුරජාන් වහන්සේ වදාල කතංච භික්කවී විඥානාහාරෝ දට්ටබ්බු මෙ විං්ඥානාහරය කෙක කොහොමද දෙනගත යුත්ති ඔන්න එක වැරදි කරපු හොරෙක්කව රාජපුරුෂයෝ අල්ගත්තා අලග රජරුවෝ ලඟට මේ හොරාව අරගෙන ගිය ගිහින් කියනවා රයුතුමනි මේක දරුණු හොරේ පැරදි කරපිකෙක් ඔබතුමා කැමැති දඩුවමක් මේකාට පණවන්ට එතකොට රජුරුව කියනවා එමන මොයි දරුණු හර හොරාව වදක භූමියයටට අරගෙන ගිහල්ලා උල් පහර සීයකින් එන පංකිවා මේ උුණේ උදේකාලේ. රජරුවන්ගේ රාජ අනට අනුව හොරා අරගෙන ගයා වදක භූමියයට මෙහෙම බිම දේවා දාලා උල් සීයකින් මේ ශරීරෙ පසාරු කරගෙන යන්න එන්නා. රජර දවල් කාලේ හනුව රාජපුරුසයණී අර උදේකාලේ අල්ලගෙනාපු හොරා ඒට දඩුවන් කළාද. එසේ රජතුනේ. මොකෝ මහන් මේ රාජපුරසණී ඒ හොර තාම ජීවත්වෙනවාද ඔවු රයුතුමනි තාමකමැරුන්නේන තාම ජීවත්වෙනවා. ආයහිනං රාජපුරශණ තව උල් පහර සීයකයින්නකිවා. එතකොට රාජපුරෂෝගිය උල් පහර සීයකින් එන්න. දැන් උදේ සීයයි දවල් සීයයි දැන්දේ සීයයි. අවස්වේ ගෙනනකට රජුරට ආයමත්වයි හොරාව මතක් වුණ ඇහුවා අ හොරා තාමින්වද. යි තාහම ඉන්නවාකෙවා. එන එන පල්ලාකිව තවසීය. හුල් පහර සීයකින් මේ දරුන් හොරා හවස්කාලෙ පහර කෑව එතකොට එක දවසකට හොල් පහර තුන් සීයකින් පහරකෑවා. ඒ තුම් හොල් පහර තුන් සීයකින් පහර කෑම ගැනු බදුරජාන් වහන්සේ හනවා මහනන. ඒ හොරා විඳින වදවේදනාව ගැන ඔබට මොකත හිතෙන්නේ. එතකට භික්‍ෂන් වහසට කියනවා ස්වාමීණි හුල් පහර තුන්සීයක් ඕන්නේ. ස්වාමිණි එකම එක හුල් පහරක අදිනකොට පවා ඒ වේදනාව ගොඩාක් දරුණුයි. එහ එකේ ස්වාීනි හුල් පහර තුන්සීයක වදවේදනාව ගැන ආය කතා කරට දෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා මහනිනි විඤ්ඥා හාරය ගැ දෙැග යත්තේව විදි. ඤ්ඥාහාහරයත් පංගුතුනේ ආයතන හයිම හැදෙනවානේ. ඇසේ විඤ්ඥානය කනේ විඤ්ඥානය නාසී විඤ්ඥානය දිවේ විඤ්ඥානය කයි වි්ඥානය මනසේ වි්ඥානය. මේ විඤ්ඥාන ආරය තියෙනවා කියලා කියන්නේ අරු හොරකමක් කරන්න ගිහිල්ලා බොහෝම දරුණු දනුවම කළ ලත්වෙච් හොරුවගේ අපිත්. ඔල් පහර තුන්සීයකින් පහරක්ඩ තරන් මහා දනුවමකින් ඒ දඩුවන් විද්‍යූ හොරුුවගේ තමයි. විඤ්ඥාන ආහාරයේ මේ ජීවිත ඇතුලි තියෙනතක්. දුක් සහිත සසරක් ඒ ආහාර හතරින්ම නිර්මාණය කරනවා. යංකිසි කෙනෙක් විඥාන ආහාරය හොඳට අවබෝධ කළොත් ඒෙන නාමරූපය සම්පූර්ණයම අවබෝධ කලා වෙනවා. නාමරූපය සම්පූර්ණය අවබෝධ කළොත් මහනි යාරය ස්්‍රාවකයාට යළි නිවන පිණිස අමුතුවෙන් දෙයක් කරන්නට නෑ කියලයි. මම වදාරන්නේ ගල බුදුරජාන් වහන්සේ දේශනා කළ එතකොට බලන්න පිහතුන. ආහාර හතරක් මේ ජීවිතය තුළ දුකසකස් කරන හැටි. බුදුරජාණන් වහන්සේ වදාලා. ආහාරාණන් වේව අසේෂ විරාගනිරෝදා. නත්තිදුකස්ස සම්භවූති අයන්දුතියානු පස්සනා ඒයාහාරයන්ගේම ඉතිරි නැතිව නිරුද්ධවමින් දුකේහටගැනීම නෙතිවීන්නේය යනමයුගලය නුවණින්සිහිකරන දෙවන ආකාරයයි ඔය ආහාර හතර ඉතුරු නැතුවම නිරුද්ධ වෙලාගේ නන්. අය දුකේ හට ගැනීමක් නෑ. කබලින්කාර ආහාරය ඉතුරු නැතුවම නිරුද්ධ කරලා දැම්මුත්. ඉස් පර්ස ආහාරය ඉතුරු නැතුවම නිරුද්ධ කලා දැම්මුත්. මනෝ සංචේතන ආහාරය ඉතුරු නැතුවම නිරුද්ධ කලා දැමු ඤ්ඥා හාර යතුරු නැතුුම නිරුද්ද කලා දෙමු අය දුකේ හට ගැනීමක් නේ දුකෙන්න්නේ දහස්. ඒ ආහාර හතර ඉතුරු නැතුවම නිරුද්ධ කල න්නේෙ ගොහොම පිහතුන ආහාර හතරම අවබෝධ කර ගැනීමෙන්. කවලින්කා රහාරයක්ත්තියන්නේ අවබෝධ කරගන්න. කවලින්කාරආහාරය කෙනෙක් අවබෝධ කර ගත්තුත් යා සම්පූර්ණීම පංචකාමය අවබෝධ කරග ංච කාමේ අවබෝධ කරගත්ත කෙන යළි කාමලෝකයකටඉන්නේ එයා නා ගාමී වෙනෝ. එච්චර චිත්ත දිය වුණුවක් සැලසිනු. යංකිසි කෙනෙක් ඉස් පරසාහාර අවබෝධ කරගන්නවා කියල කියන්නේ ත්‍රවිධ වේදනාවම අවබෝධ කරනු. එය නිවන්දාගනවා. යංකිසිකෙනෙක් මනෝ සංචේතන ආරය අවබෝධ කරගන්නවා කිය කියන්නේ එය ත්‍රවිධ තන් හාම අවබෝධ කරනවා. කාමතන්හා බවතන්හා විභාතන්න අවබෝධ කරන යත් නිවනිින් සැනසිනෝ. යංකිසි කෙනෙක් විඤ්ඥාන ආහාරය අවබෝධ කලා කල කිය එයා නාම රූප පිරිසින්ද අවබෝධ කරනවා. එයත් සියලු දුක්කොලින් මිදහස්. මේ ආහාර හතර අවබෝධ කරගන්ත්‍ර. සම්පූර්ණ ආහර නිරදවෙලා යන විදිහට ආර හර අවබෝධ කරගන්්‍ර හේතුවවෙන්නේ මොන වැඩ පිවෙද. ඒකම එක වැඩපිටි වෙල දුක් නසනා මාර්ගය ආයෂ්ටංගිකු මාර්ග තකයි වචනින් පුරදු කරගන්න නු ංඟදන යෂ්ටාංග ර්ග ආයේෂ්ටාංග මාර්ගෙ හෑම අංගයක්ම අපිට ප්‍රායෝගිකෝ පුරුදු කරන්න තියන දෙය. ඒ උපදුවගන්න තියන්නේ අපේ ජීවිතය තුල අපිම සිතකය වචනය මෙහවලා. සීතකය වචනය මෙහේ මෙෙවා කරම රැස්කර කර සංසාර ගමනය යනකොට ආයාය මත්්දුක උරුමයිනවා. නමුත් යංකිසි කෙනින් සිතකයි වචනින් ආයෂ්ඨාංගික මාර්ගයේ දියුණු කරට උත්සකවු. සම්මා දිිට්ටි ඇතිකර ගැන්ටු මහන්සිගන්නවා. සම්මා සංකල්ප උපදව ගණන්ු මහන්සිගන්නවා නෙක්කම්ම සංකල්ප අව්‍යාපාද සංකල්ප පවිහිංසා සංකල්ප. මේ හිතේ තුළේ ලාමක සංකල්පන ඇතිවිඩ දෙන්න තුවයි යෙක මේ හොඳ සිහිකල්පනාවෙන් යුක්තව හිතපාලනය කරගන්නවා. එනකට සම්මා වාචා බොරුවෙන් කේලුමින් හිස්වචනින් පරසුවෝචනින් වලකිනවා. සම්මා කම්මාන්ත. රනගාතේ සොරකම සල්ලාලකම අත්තරලදානු. සම්මා ආජීව තමන් ධනය හම්බ කිරීම පිණිස වැරදි ජීවික්තාවක් ගත කරන්නේ. සම්මා ආජීවින් ජීවිත ගත කරනවා. එනකට සම්මා වායාමකිව අකුසල් දුරුකරගණඩ කුසල් වඩන්ට තමන් දැඩිවවීරී කරනු. සම්මා සත්ති කායානු පසන වේදනු පස වන චිත්තානු පස වන අදම්මානු පසනා දෙවුණු කරනු සම්මා සමාධී කලකිවේ, මේ සමාධි පරිෂ්කාර හත සහිතව උපදින්න දිහාන. සමාධි පරිෂ්කාර හතමනවද සම්මාධිට්ටිය, සම්මා සංකල්පය, සම්මාවාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව සම්මාවායාම සම්මා සති. මේ අංග හතින් යුක්තව කෙනෙකුට සමාධිය උපන්නුොත්. එකටි කිය නො පිහ තුන්නේ සම්මා සමාධී. ඒ සමාදිය තුළ, යථභූත ඥාණ දර්සනය උපදෝ ගැන්ඩට පසුබිම තියෙනවා. ඒ අතාභූත ඥාණ දර්සනය ඇති ච්චිකිෙනා ආහාර හතරම නිරුද කරලදානවා. එබඳුකිෙනා දුකේ හටගෙනනීම නැසුවා. යංකිංචිදුකං සම්භූති සබබං ආහාර පච්චයා ආහාරානං නිරුදේන නත්තිදුකස්ස සම්භවූ හටගන්නේ මේහැමදුක් අහරින් යැපෙනානිසාය සියලු අහර නැතිවුණ කල නැතිවෙනුනියතය මේදුක. බුදුරජාන් වහන්සේ වදාාරපු විහටම නුවනිින් කල්පන කරන වනගේ යට දැන් වැ හි මති නොමකද. මේ හැම දුකක්ම මම මේ ජීවිතය විදවන හැම දුකක්ම හටගත්තේ ආහාරවලින් එක පිගතුනේ අපි අවබෝධයද අපි වැටහිමද නෑ එක බුදුරජාන් වහන්සේගේ වැටහීම බදුරජන් වහසගේ අවබෝධය භාගතුන් වහසේ වදාලේ මේ විදවන හැම දුකක්ම ආහාර නිසා අපේ බුදුබණපදේ විශ්වාස කරපු ගමන් අපිටත් ලැබෙනවා ප්‍රඥාවක් ඒ ප්‍රඥාවතම මේ මේ හැම දුකක්ම මම විදවන්නේ ආහාර නිසා. ආහාරහතර නිරුද්ධ කරලා දෙමුත්හීම මට අයි දුක්හටගන්න නැතු යනවා. ඊතමාදීනවංඥතුවා දුකංආහාර පච්චයා සබ්බාහාරං පරි්ඥාය සබ්බාහාරම නිස්සිතු. ජීවිතයේ ඇතිමේදුක ආහාරිින් සැකසින බව අඳුනාමේ කරදරගොඩ දෙනගෙන හැම ආහාරම සියලු අහාර කෙරෙහි තිබෙන සියලුඇල්ම දුරලන්නේ බුදුරජාණන් වහන්සගේ ධර්මයට අනුව ජීවිතය ගැන හිතද්දී මේ ආහාර ගැන ඒ ශ්‍රාවකයගේ හිත ඇතුළේ ආදීනව දැකීක් මක්ම හටගන්නවා. කබලින් කාර ආහාරය ගත්තතු වදයක් උපත් දන්නේ. ඉස්පර්ස ආහාරය ගත්තතු වදයක් උපත් දන්නේ. මනෝ සංචේතන ආරය ගත්තතු වදයක් උපත් දන්නේ. විඤ්ඥාන ආහාරය ගත්තතු වදයක් උපදන්නේ හ අප්ි මේ කරදරින් මං ැලවෙන්න ඕනෑ. එහෙම කල්පනා කරපු බදුරජුන්ගේ හැබෑම ස්්‍රාවකයුණු පින්ංවතුන්නේේ නිවනින් සැසුන. බෙල්ලට්ටි සීස කියල මහ රහතන් වහසේ නොම වැඩ හිටිය. බලන්නේ රහතන් වහන්සේලාගේ හිත් කොච්චර පින්වතුනේ මේ දුවිඳවිින්ද යන වැඩපිල්ිවෙලින් නිදහස් වෙලා සැනසිල්ලි තිබද කියන්නේ. ඔයි ෙල්ලටි සීස මහරහතන් වහන්සේ අවස්ථාවක කල්පනා කළ මට මේ ආහා රූමනා කරන්නේ මගේ ශරීරයමයි කය පවත්ව ගන්නනේ. කයපවත්ව ගන්න ය ගන්න ආහාරයේ කුහුම ලැබුුණම් මොකද. මං මෙහෙම කරන්න ඕන. මං දවසකට දෙකට සැරයක් විතරක් පින්ඩ පාති වඩින්ට ඕන. පිණඩ පාති වැඩම කරලා ටිකක් වැඩිපුර පි්ඩ පාති ධදානය අරගෙනවිල්ලා. එක දවසකට සෑහෙන්න්ට වැලඳුවට පස්සේ අනි්ටික වේලන්න ඕන. අනිිටික වේලට දා වතුෘටික යාගෙනය අනුභව කරන වැර අවමේතුවා. පිින්ඩ පාද වැඩියට පස්සේ මිනිස්සු පූජා කරන දානී දවස් දෙක තුනට සෑහෙන්ඩම පිළිගන්නවා. බෙල්ලා ටිස මහරතන් වහන්සේ මේ ධනය අරගෙන කුටියට වැඩම කරල එක දවසකට සෑහන් චුට්ටක් වලඳල ඉතුරුටික වේල්නවා. වේලිච්චි දානී ටිකට ඊළඟ දවසී අද මෙච්චරක් ඇතිවී කියලා අරගෙන ට වතුරුම් ිින්ගිත් අදදාාගන වතුර පපාග එක වලඳනවා. එතුට සාමන්‍යින් දවස්තුනක් හතර පිණඩ පාත වඩින්නේ. අනි දිික්ෂුූන්හන්සේල බැලුව අපිටන දිනපතාම් බඩගෙන හැදෙනවා.කෝ අපේ බෙල්ලා ටිසිසයන් වහන්සේට හම බඩගින්නක් කෙන්නඇද විපරන් කරලා බැලුව. බලද්දී දානය වේලගන අනු භව කරනවා. භික්ෂු නහසල හරි සංවේගයක් ඇතිවුණා. අනි ව ෙල්ලට සීසියන් වහන්සේගේ තියෙන අල්පේච්ච බව. ඒ උනාහට මේක දිගින්දිකට යන්න හොඳේ එකක් නෙමයි. වෙල්ලට ස තෙරුන් වහන්සේ නම් නොවැලිනු සිතිං යුක්තව තමන්ගේ විවේකය උදෙසා මේක කළාට. නිකම් පිඩපාත චාරිකාවේ යන කාලේ අපරාධය කියලා එහෙම කළට අනාත ික්ෂුන් හසල ඔක වැරදිට ගන්න පුළුවන් ඉළඟට මිනිසුන්ගේ ධානය අරගෙන ධන වේලවෙේල යුවග අුකොට පුරුවන් ගැ එනිසා මේක දැම්ම නවත්තන්න ඕනි කියලා බෙල්ලා ටිසසු මහරහතන් වහස ගැන බදුරජාන් වහන්සට ප්‍රකාශ කරලා. භාගිතුන් වහසේතකට බෙල්ල ටිස මහරතන් වහන්සිට වදාලා වෙල්ල ටිස ආෝක කරන්නන්නපා දිනපතා පින්ඩගති වැඩින්න මේ ළඟ තියාගෙන රැස්කරගෙන වලදන්්ඩපා කියලා සිල්පද පැෙනවා. දෙැව සිද්ධීම් පස්සේ අනිද්භික්ෂූ වහන්සේලා දන්නේ නෑනි. බෙල්ලටිසස මහරහතන් වහන්සේට මේ කාරණය භාග්‍යිතුන් වහන්සේ වදාලේ අනත් භික්‍ෂූන් වහන්සේට අනු ග්‍රාපින සයි කියල. එකක භික්‍ෂූන් වහන්සේලා බෙල්ලටසීස මහරහතන් වහසේ ෙන නිගම් අගුණන කතා වෙන්න පටන් ගතා. තැන්තෙන් වල අපි අපි බෙල්ලට සීසයන් වන්සේ මේ පුදුම ගිජුකමක්නේ. අර බොහෝජන මන් ළඟ තියාගන දවස් දෙක තුනකට තියාගෙන අනු බව කරලන්නේ දැ මෙෙම කතා න්න පටන් ගත්ත. ඕ කාරංචුන බුදුරජන් වන්සට බුදුරජන්හස වදාල මහනිනි. බෙල්ලටි සීසට මගුත් කියන්නපා. බෙල්ලට සීසෝය ආහාර ගෙන ගිජුකුමත් තිය ගෙන නෙමේ. බෙල්ලට සීසෝකක් කළේ තමන්ගේ විවේකයේ ගැන හිතලා. බෙල්ලටටි සීසර් කියල කියන්නේ මහනිනි ආහාර හතරම අවබෝධ කරපු කෙනෙ බෙල්ලට සීසිට ආයාය ඉපදිපදි අන්ට සසර ගමනක් නෑගෙවා. ඒ විංගතුනේ මේ ආහාර හතරින් දුක හැදනවා කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය හොද විශ්වාසිෙන් යුක්ත වෙහිෙතට අරගෙන. ආර්ේෂ්ඨාංකිකු මාර්ගය අනුගමනය කරලා ආහාර හතර නිරුද්ධ කරපු මුනිවරු. ඒ උතුමන්ගේ තිබුණු සැනසිල්ල. ආරෝග්‍යන් සම්මධ්ඥාය. ආසවානං පරිකයා සංකාය සේවිදම්මටහු සංකංනෝ පේතිවේදගූති ලෙඩනැති බව නිවනම බව දැනගෙනනුවනිින්නේ බව. සියලු කෙලෙස්මුල් දුරුකොට නුවණින් සලකාහැම ලෙස දහමට සපැමිණ නිරතුරු දහම තුළම ගොස්න් පරතෙර නිවනට පත්න උතුමා නොමයෙයි යලි කිසිලොවකට විජීවිත තුළ. ලෙඩනැති භාාවය ආරෝග්‍ය භාාවය නිරෝගීකම කලා කියන්නේ පින්වතුනේ නිවනටමයි අනි හැම තැනකම ලෙඩ බුදුරජාණන් වහන්සේ අවස්ථාවක දේශනා කළ මහනිෙන නිවන්දුටු රහත් භික්‍ෂු ඇරුණුකොට අනිත් හැම සත්‍යයක්ම ලෙඩ්ඩු ඉකිවා දෙවියෝත් ලෙඩ්ඩු බ්‍රහ්මයෝත් ලෙඩ්ඩු මනුසියෝොත් ලෙඩ්ඩු ඉතින් ඊට පහළ කොහොමටත් ලෙඩ්ඩ. මොකක්දේ ලෙඩේ කෙලෙස් ලෙඩේ රාගේ කියන්න ලෙඩි දවේශය කියන ලෙඩි මෝහේ කියන ලෙඩි අනේක ප්‍රකාර අකුසල් කියන ලෙඩ සංසාර්ම න ත ෙ නඇතතුරම ගත්තු තිෙම පින්ගතුේ සසර ගමනම ගත්තාහම එකන් ඉස්පරිතා ලෙකගේ ඇයි ලෙඩ්ඩු ඉන්නේ රෝහලයනි. සංසාරයේ කියලා කියන්නේ අරියට රෝහලක් වගේ කෙලෙස්වනින් ලෙඩ වෙච්චි සත්‍ය වූ සසර නම්මුූ රෝහලේ ලැගෙන සිටි ඒ අයට ටිකට් කපල යන් අවස්ථාවන්නේ යි හොඳවෙන්නේ. ලෙඩ හොඳ වනාට පස්සේ නේද ටිකට් කපලා යවන්නේ. ලෙඩේ සුවවෙන්නේ පයි. ලෙඩ සුව කරගන්න දහම මහා කාරණික බුදුරජාන් වහන්ස වදාලා. දහම වදාලි තමන් වහන්සේ ලෙඩසුව කරගෙන. ඒ දහම නුවනැත්තු අවබෝධ කලා ලෙඩසුව කර ගත්ත සසරන්නේ දහසුන. විඟතුන දහම් පරිියයාය දේශනා කර අවසං වෙනකොටත් හැට නොමක්. ලෙඩසුවපත් කරගත්ත. රහතන් වහන්සේලා බිහිවුණ රහතන් වහස හැටනොම බිහුණනා. බදුරජන් වහන්සේ වදාලා ඒවන් සම්මාධදේතානු පස්සිනෝකු භික්කවේ බික්කුුණෝ. මානෙන යංකිසි භික්‍ෂුවක් ඕවමුව කියාදීපු විදිහටමනම් නුවන මෙහේ වන්නේ මොකද බිගුතුන කියාදීපු විදිහ. යංකංචි දුක්කන් සම්බෝති මේ ජීවිතය තුළ යම් මේ දුකක් ඇද්ද. සබ්බන් ඒහෙම දුකක්ම ආහාර පච්චයා ආහාර හතර ප්‍රත්ති වෙලයි හැටගැන්නේ කබලින් කාර ආහාරය ඉස් පරිස ආහාරය මනෝ සංචේතනා ආහාරය, විඤ්ඥා ආහාරයකිනු මේ ආහාර හතර නිසා තමයි මෙහෙම දුකක් මහටගැන්නේ ඔය ආහාර හතරින් කරන්නේ සත්වයාට උපදින්ට උදව් කිරීමත්. උපන් සත්වයාට පව තිින්ඩ දව කිරීම මේ දුක්ෂහිත සසර හදන් නොේ හාර හතරින්. ඒනකට කොහමද නුවනින් කල්පනා කරන්නේ ආහාරානන්තුේ වන් අසේස විරාග නිරෝධහෝ. ආහාර හතර සම්පූර්ණයෙන්ම චුට්ක්ව තිතුරු නැතු නිරුද්ධවෙලා ගයමෙන්. නත්ති දුක්කස් සම්බහෝ අය දුක හට ගැනීමක් නැත්තව. දුකින්න්නේ දහස්. ආහාර හතර අවබෝධ කරන්න තියෙන්නේ කොහමද ආර්ය අස්ට්‍රාංගික මාර්ගය මහත් වූ කැපවීමෙන් අනුගමනය කරලා. අප මත්තස් ආතාපිනෝ පහිතත් අස් විහරතුූ බෙක්කුණු මහණෙනි. යංකිසි කෙනෙක් හොඳ නුවනින් විමසීමක යුක්තව, ආර්ෂ්ඨාංගික මාර්ගයේ අප්‍රමාදී වෙනවාන. කෙලෙස් තවන වීරියෙන් යුක්තව, ආර්යෂ්ඨාංගික මාර්ගයේ යෙදෙනවනං. දහමට දිවි පුදලා ධර්ම මාර්ගගේ හැසිරෙන් වනං. අන්නේ භික්ෂුව දින්නං පලානං අන්‍ය තරම් පළම් පාටිකංකං මේ ප්‍රතිඵල දෙකින් එකකට කැමතිවේ යුතුමයි. දිට්ටේව දම්ම අඥා එක්කො මේ ජීවිතයේ මරහත්වයට පත්තිනවා. සතිවා උපාදිසේසේ අනාගාමිඉතා කෙලෙස් චුට්ට රීතුරුණු. එය අනාගාමී පලය සාක්ෂත් කරනවාල බදුරජන්හන්සේ දේශනා කළ ඉති මේ ඉතා අරුත්බර ලොබට රහතුම් බිහිකල් නිරෝගී මුනිවරු බිහි කල මේ අසිරුමත් දහම අද දවස අපි ත් පහදවාගෙන ශ්‍රවණය කළ මේ දහම් ශ්‍රවනය කළ පින අපටත් ගෞතම සම්බුද්ධ ශාසණය තුළ හොදට ආර්්‍යෂ්ඨාංගක මාර්ගයේ දියුණු කරගෙන. කල්ලයානු මිත්‍ර ඇසුරේ අපේ ජීවිතයට ගුණපුරාගෙන ගෞතම සම්බුදු සසුනේ පිහිට පිරිිසන්න ලබන්ට්‍රම හේතුවාසනාවේවා සාධම සා සාදු රැස්කළපින් සියලු දෙවියෝ අනුමෝදන් වෙත්වා. සක් දෙවිධනෝ සතරු වරන් දෙවිියෝ සෙම්පති දෙවියෝ, මේ සියලු පिින් අනුමෝදංව දෙවසැපෙන් දිවි්‍ය ආශ්චරින් වැඩේවා. ඒ සියලු දෙවියෝ අප වාරක්ෂා කරත්වා සාදුు සාදුు සාදුు. ිර දේෝොත්ම කල් යාන මත්‍ර පරමූජනීිය පින්වල් ලොක ස්වාමීන් වහන්සේට මේ සියලු පින්ංගනුමෝදන් වෙත්වා. මහම වුණවාසී රටලෝකවාසී මහා සංගරුවනද පින් අනුමෝදන් වෙත්වා. අනගාරිකා මෑනියන් වහන්සේලා පැවදි අපේක්ෂාවෙන් සිටිනු පාසකු පාසිකාවන් මේ සියලු පින් අනුමෝදන්ව ෞතම බුදු සසුනම ධර්මාවබෝධීන් සැනසේවා සාධ සාදු සා. ද සිස දෙකේ සැපතැම්බර් මාසි ොස් වන දිනට මිය පරලෝ ගොස් වර්ෂතු නක් සම්පූර්ණ වන පංවත් ජයේ ජෙසෝ පිංනෝනා මෑනියන්ට මේ සියලූම පුණි ධර්මයෝ අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා හනුමෝදන් වෙත්වා මෑනියන්ගේ පරලෝ ජීවිතේ ඒ කාන්තකොට සැපේටම පත්තිත්වා තමන්ගේ නමින් මියන්ටේ දුණු පින්වත් එච්චම් සුනිල් පෙරේරා ස්වාමි පුරුසයාටත් මේ සියලු පින් අනුමෝදන් වෙත්තුවා අනුමෝදැන් වෙත්වා අද ධර්මදානය සිදුකරපු පින්වත්ත W ලතාරත්නා එක මෑණියන්ගේ නමින් පවුලේ සියලු දෙනාගේ නමින් අනන්ත සසර පුරාවට මිය පරලෝ ගොස් පින්බලාපොරොත්තියෙන ඥාති සමූහයා මේ සියලු පින් අනුමෝදංව පරලෝ සැපේට පත්තේවා එක්මං භවයක දීම ම අපපගේ ඥාතිීන් සසර දුකින් අත්මි දේවා කියන පාර්ථනාවෙන් පින් අනුමෝදනා කරන්න සුජීවත්ව සිටින කිරිදිවෙල පදිංචි ගයාන් අරුණ ශාන්තපුතාටත් ලසන්තිී මාලිකා ලේලියටත් යෙතුම් සෙනුචය මුණුපුරාටත් මෙසියලූ උපුුණනිිධර්මයන්ගේ ආශිරුවාදේ වේවා. රිදීගම පදිංචි නයෝමී පෙරේරා දුවටත් රොෂාන් වික්‍රමරත්න බෑනනුවන්ටත් මනෝජ සත්සර විහගිකා තත්සරණ එ කොලි සාවන්නයා යන ඒ මුණබුරු මිනි පෙරියන්ටත්. කොලිය අපපිටිය පදිංචි W රත්නාාවලී නැගනී ඇතුළු ඒයි පවුලි සියලු දෙනාටත් සියලූම පුුණෙ ධර්මයවූ එකලෙ සනුමෝදන් වෙත්තුවා ආශිරුවාදයක් වෙත්වා. විසේසින්ක්වෙටහි සේවේ නියුතු ශ්‍රද්ධ මාසික ධර්මදාන සාමාජිකවක්ද වන අදමියුතුම් ධර්මදානින් සිද්ධ කළ Wූ ලතා රත්නායක මෑණියන් හට අපි ආශිරවාද කරනවා සෙත්පතනවා මෑණියන් දේශගතව ගවන ජීවිතේ කරදර බාධාරනැතුව සැනසිල්ලි ගත කරට ලැබේවා. මෑනියන්ට තවතාව පින්කර ගැඩ ලැබේවා මොදයට ගුණ දහන් දියුණ කරට ලැබේවා. මේනිියන්ටත් පවුලේ සියලු දෙනාටත් මේ සියලු පින් එකළේ සනුමෝදන් වෙලා තමන් ජීවිතය කරන කියන රැකිරක්ෂා ව්‍යාපාර සාර්ථක වේවා දියුණු වේවා දරුුණු පුරමිනිි පිරියන්ගේ අධ්‍යාපන කටයුතු ආදී සියලු දියවුණුවට පත්තිෙත්වා පෙනෙන නොපෙන රදර බාදා ජීවිතවලට වේෙනං මේ අග්‍රූ ධර්මදාන මේ පිණේ ආශිරවාදීන් තෙරුවන් සරණින් දෙවුරැකවරණින් ඒ සියලු බාධා දුරුවේවා. තවතව කල ිත්‍රැසර හොඳට පිංකර ගන්ට ලැබේවා ගුණ දහන්දිදියුණු කරට ලබේවා ධර්මදාන කරපු පංගතුල්ලාටත් ශ්‍රද්ධ මාසික ධර්මදාාන සාමාජික පින්වතුල්ලටත් ස්්‍රද්ධා කාරි මණ්ඩලේ පින්ංව තුල සියල දෙෙනටත් නිරතුරව ශ්‍රී ස අදධර්මය ශ්‍රණය කරනු මේ සැදහැවතුල්ලාට ගෞතම බුදු සසන්න තුළම තුම් ශ්‍රී ස්ධර්මය අවබෝධ කරගන්ට වාසනාව ලැබේවා තිරුවන් සරණයි නමුබුද්ධය.